ගස් ගැන වැකි තුනක් ලියන්න ඕනේ.
ගස් ගැනවැකි තුනක් ලියන්න ඕනේ. ඊළඟට ඔයාලා දැන් මං කියලා දුන්නා ගස් ගැන ලියන්න කිව්වා. ඊළඟට කුරුල්ලෝ ගැන වැකි තුනක් ලියන්න. ගස් ගැන වැකි තුනයි කුරුල්ලෝ ගැන වැකි තුනයි. ඊළඟට මේ ලොකු කැලෑව ගැන වැකි තුනක් ලියන්න ඕනේ. කැලෑව ගැන මේ ගස් පිපුණු ගල් පිපුණු කැලෑව ගැන වැකි තුනක් ලියන්න ඕනේ නේද? එතකොට කුරුල්ලෝ ගැන වැකි තුනක් ලියනවා, කැලෑව ගැන වැකි තුනක් ලියනවා, ගස් ගැන වැකි තුනක් ලියනවා. ඊළඟට ඔයාලා ලියන්න ඕනේ මේ වලාකුළු ගැන වැකි තුනයි, වලාකුළු ගැන වැකි තුනයි, වැස්ස ගැන වැකි තුනයි, වලාකුළු ගැන වැකි තුනයි, වැස්ස ගැන වැකි තුනයි ලියන්න ඕනේ. එහෙනම් දැන් මේ කතන්දරයට හොඳට සවන් දුන්නා, ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන්නා, මේ පුංචි ලියන වැඩේ හරියට කරන්න ඕනේ, රූල මත නිවැරදිව අකුරු ලියන්න ඕනේ, මධ්‍ය අක්ෂර, ආරෝහණ අක්ෂර, අවරෝහණ අක්ෂර රූලේ ලියන විදිය කියලා දීලා තියෙනවා. ආයි දවසක මම රූතන්නේ රූල මත අකුරු ලියන විදිය චුට්ටක් ආයිත් මතක් කරන්න. එහෙනම් මේ වැඩේ හොඳ ලස්සනට කරන්න. සියලු දෙනාටම ආයුබෝවන්.